පාකිස්තාන පන්දු යවන්නන්ට අත දිගහැර පහර එල්ල කළේ තුන්වැනි කඩුල්ලට වේගවත් ලකුණු 111ක සබඳතාවක් එක් කරමින්. දකුණු අප්‍රිකා තරගයේදී පෑ ගිනිකලි සංදර්ශනය මෙම තරගයටත් රැගෙන ආ කුසල් මෙන්ඩිස් පන්දු 65කින් සිය ශතකය වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෝක ශිසලානයකදී ලබාගත් වේගවත්ම ශතකයේ වාර්තාවද සිය නම ඉදිරියේ ලියාවෙන් කරගනිමින්. පාකිස්තාන නායකයා ඇතුළු ක්‍රීඩකයින් පිටිය මැද නියපොතු සපන තැනට පත් කළ මෙම ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස් කළ පස්වැනි වේගවත්ම එක්දින ශතකයද වනවා. කුසල් මෙන්ඩිස් පන්දු 77කින් ලකුණු 122ක් ලබා ගත්තේ 4 පහර 14ක් සහ 6 පහර 6කින් සිය ඉනිම වර්ණවත් කරගනිමින්. වර්ල්ඩ් කප් එකකදී හමුදා ලෝක කුසලානේ ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලාංකිකයෙක් අඩුම පන්දු වාරකදී ශතකයක් නැත්තම් 100ක් ලබාගත් අවස්ථාව තමයි කුසල් මෙන්ඩිස් ඒක තමන්ගේ නම ඉස්සරහින් රන් අකුරින් ලියාගත්තේ. කුසල් මෙන්ඩිස් බින්දු ගානකට ගියා තමයි ඒකේ රෙකෝඩ් එකත් ඔහු සතුයි තවදුරටත්. නමුත් තමන්ගේ මතක තියාගන්න තමන්ගේ නෙගටිව් දේවල් එනවා නේද? තමන්ට ජීවිතේ බින්දුවටම කඩාවැටෙන අවස්ථා තියෙනවා නේද? කුසල් මෙන්ඩිස් කියන්නේ ඒ අවස්ථාව පොසිටිව් විදිහට පාවිච්චි කරමින් බින්දුවේ රෙකෝඩ් එකත් තමන් අතට තියාගෙනම මොකද්ද අනිත් අතෙන් ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලාංකිකයෙක් ලබා ගත්ත අඩුම පන්දු වාරක ගානකදී ශතකේ වාර්තා කරපු ක්‍රීඩකයා යටතට ඔහු තමන්ගේ නම ඇතුළු කරගන්නවා. එතකොට මේ රෙකෝඩ් දෙක අතරින් අරක තිබුණ නැත්නම් අද දවසේ තවමත් අරක තමයි තියාගෙන ඉන්නේ. නමුත් එයා අද දවසෙන් ක්‍රිකට් වලින් සමු ගත්තත් වර්ල්ඩ් නැත්නම් අපි වර්ල්ඩ් කප් එකකදී අවුරුදු 4කට සැරයක් හම්බ වෙන වර්ල්ඩ් කප් එකක් ලේසි පහසු දෙයක් නෙවෙයි. අවුරුදු 4කට සැරයක් කියන්නේ සමහර ඊළඟ අවුරුදු 4 ගහද්දී නැති වෙන්න පුළුවන්. නමුත් එයාගේ රෙකෝඩ් එක සෑහෙන කාලයක් තියේවි ලංකාවේ. හරි. ඉතින් ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ බින්දුවට කඩා වැටුනොත් අතාරින්න එපා. ඔයාලා ජීවිතේ ඔයාලගේ සිහිනය අනිවාර්යයෙන්ම ඔයාලට යන්න පුළුවන්. ඒ සිහිනය මොකක්ද කියන එක ඔයා තීරණය කරන්න බින්දුවට කඩා වැටින් ගොඩාක් එයි. හිතන්නකො ඔයා ජීවිතේ කොච්චර මුළු ලංකාවම බයිනවනේ බින්දුවට අවුට් වෙද්දි. දැන් ඔයාට ඔයා විභාගෙ ෆේල් වුණොත් ඔයාට කවුද බයින් ඉන්නේ? ඉස්කෝලේ ගුරුවරු, යාළුවෝ, ගෙදර අය, චරයිනේ නේද? ඇත්තම කිව්වොත් ලකුණු අඩු වුණොත් බයින්නේ ගෙදර අය ගොඩක්. ගුරුවරු බයින්නෙත් නැහැ. ගුරුවරු පොඩ්ඩක් හිත හදයි මෙහෙම මෙහෙම කරමු කියලා. හැබැයි ලංකාවම බලන් ඉන්න තරගයක පළවෙනිම ක්‍රීඩකයා බින්දුවට තරගයක් දෙයක් නෙවෙයි සෑහෙන තරගවලියක් තරග ගණනාවක්ම බින්දුවට අවුට් වෙනකොට එයාට කොච්චර මිනිස්සෙක් නිමනා කරත් නේද දැනෙනවනේ. ඉතින් ඒ දේවල් දරාගෙන ක්‍රීඩකයෝ අතර සම්බන්ධතාවය කියන්නේ එයාට උදව් කරන්න ඇති ගොඩක් අය. ඉතින් අවසානට අද දවසේ යගේ දෙවන්ත ප්‍රතිඵලයකට ගියා. ඒ ප්‍රහාරාත්මක ප්‍රති හරඹේ දිහා බැලුවන් පස්සේ මාරම ගැම්මක් එන්නේ. මාරයි ඈ ඒ ෂෝට් කියන්නේ ලොකු ඇඟපත තියෙන එකෙක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ දකුණු අප්‍රිකාවේ නැත්නම් වෙස්ට් ඉන්ඩීස් වල වගේ ඇඟපත මෙහෙම පුම්බගෙන ඉන්න එක නෙවෙයි කුසල් මෙන්ඩිස් කියන්නේ. චූටිම කෙනෙක්, එහෙම ඇඟ චූටිම කෙනෙක් ෆිට්නස් වලින් හදාගෙන ගහපු ෂොට්ස් ටික ඒ ලස්සන, ඒ කියන්නේ ගොන් ෂොට් නෙවෙයි, ගොන් ෂොට් ගහන මනුස්සය හිටිකම, හරිද? ඒක වෙනම කතාවක්. ආතල් දෙනවා, ආතලුත් සපයලා එතනට යන්න පුළුවන් නම් අන්න මාර, හරිද? එකතු කරගන්න ජීවිතේට පාඩක්. කාගෙන් වුණත් තමක් නැහැ. හිඟන්නෙක් වුණත්, කෝටිපතියෙක් වුණත්, ක්‍රිකට් ක්‍රීඩකෙක් වුණත්, දුවන ක්‍රීඩිකාවක් වුණත් ඉගෙන ගන්න පුළුවන් හැම වෙලාවෙම කාගෙන් හරි පාඩමක්. ඒක ගන්න ඔයා දැනගෙන ඉන්න ඕන. ඔයාගේ හදවත ඔයා ඕෆ් කරන් හිටියොත්, වහගෙන හිටියොත් කාගෙන්වත් ඔයාට ජීවිතයට තොරතුරක් දැනුමක් ඒක රාශි කරගන්න බෑ. මොකද ඔයා හිතන් ඉන්නේ මම තරම් දන්න කෙනෙක් මේ ලෝකේ නෑ, මම තමයි පොර, මට උඩින් කවුරුත් නෑ, මම තමයි මේ ඔක්කොම දන්නේ කියලා හිතාගෙන හිටියොත් ඔයාට ගොඩේමක් හම්බ වෙන්නේ නෑ. අපි හැම වෙලාවෙම හිතනවා මම දන්නේ ඇබිත්තයි, මම දන්න දේවල් පොඩ්ඩයි. හරිනේ? අර බුදුහාමුදුරු කිව්වාගේ මේ ලෝකේ තියෙන වැලි කැට වලින් මේ නිය පොත්තට අහුවෙනවනේ චුට්ටක්. එච්චරක්වත් වදාරන්න බෑ. එච්චරටම විශාලයි. අපි දන්න දේවල් එච්චරටත් වඩා පොඩි. හරි? උන්වහන්සේට මේ ඒ කාලය තුළද වදාරන්න බෑ එච්චර දැනුම් සම්භාරයක්. හරිද? ඒත් අපි දන්නේ ඒකෙන් එච්චරයි. ඇබිත්තක් දන්නේ නැහැ කියලා හිතන්නකෝ. හරිද? ඉතින් හිතන්න කොච්චර වැලි තියෙනවද මේ ලෝකේ? මෙච්චරක්වත් දන්නේ නැහැ කියන්නේ. හිතන්න කොච්චර තියෙනවද ඒ කියන්නේ. ඉතින් මේ ගණන් තියෙන්නේ ওই ඇබිත්තෙන්. මන් දන්නේ කියා ගන්නවත් තේරෙන්නේ නැනෝ නැනෝ. එහෙමද බෑ ගණන්, විද්‍යාව, සිංහල, බුද්ධ ධර්මයේ. ඉතින් අපි මේ මරණකම් ඉගෙන ගන්න ওই නිය පොත්තකට චුට්ටක් අහුවෙන වැලිකට වගේවා. ඉතින් අපි නිකම්ම මැරලා යනවා.
කුච්චර වැලි කැට මේ ලෝකේ තියෙනවද? ඒව ගැන හිතන්නේවත් නැතුව. ඉතින් අපි තාමත් ඉන්නේ තාම අර ආ. දැන් තේරෙනවනේ අපි චුට්ටක් මේ ඉගෙන ගන්න කට කන කට්ටක් කියලා. මනස දියුණු කරගන්න, භාවනා කරන්න, හිත සංසුන් කරගන්න, කාටවත් වෛර කරන්න එපා, මෛත්‍රී කරන්න, ආදරය කරන්න හැමෝටම. හරිද? මං නම් ආදරේ තමයි කියලා හිතාගන්න එපා. ඉතින් එක්කෙනෙකුට නෙවෙයි ආදරය කරන්න ඕනේ ගොඩක් අයට. හැමෝටම. දැන් මේක දිහා බැලුවම පස්සේ මේ බලන්න ළමයි, මේ බලන්න, මේ බලන්න.